සාමාන්‍ය සමයේ පසළොස්වන සතිය අඟහරුවාදා පළමුවන කියවීම ඉසයිස් දිවස් ප්‍රසාදතුමාන්ගේ පොතෙන්ගත් පාඨයකි. හත්වන පරිච්ඡේදයේ 1 සිට 9 දක්වා උස්සියාගේ මුණුබුරා වූද, ජෝතාම්ගේ පුත්‍රයා වූද ආහස් ජුදාහි රජකම් කරන කාලයේදී යුද්ධයක් හටගත්තේය. සිරියාවේ රජ වූ රිෂීන්ද, රෙමලියාගේ පුත්‍ර වූ ඊශ්‍රායෙල්හි රජ වූ පෙකාද ජෙරුසලමට විරුද්ධව යුද්ධ කළ නමුත් ජයගන්න නොහැකි විය. සිරියාවේ හමුදා ඊශ්‍රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජද සෙනගද සුළඟට සැලෙන ගස්මින් චංචල වූහ. එකල සමිධානන් වහන්සේ ඉසයිස්ට මෙසේ වදාළ සේක. නුඹේ පුත්‍ර ශෙයාර්‍යාසු සමග ආහාස් රජු හමුවන්න යන්නු. ඉහළ පොකුණෙන් වතුර ගෙනෙන කානුවේ කෙළවර ඇති අපුල් ලන්නන්ගේ පිටියේ පිහිටි මාවතේදී ඔහු නුඹට හමුවනු ඇත. පරීක්ෂාකාරීව සංසුන්ව නිර්භයව නොකැළඹි සිටින්න. ඔහුට කියන්න, රෙෂීන් සහ සිරියන් වරුන්ගේ රෙමලියාගේ පුත්‍රයාගේ කෝපාග්නිය දුම් නගින ගිනි පෙළෙදි දෙකක් වැනි. එහි බයවන්න කිසි දෙයක් නැත. සිරියන් වරුන් ඊශ්‍රායෙල් හා එහි රජ සමග ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කර ඇත. ඔහු ජුදාට විරුද්ධව ආක්‍රමණය කොට සෙනග වියගන්වා ඔවුන්ගේ පක්ෂයට බඳවාගෙන ටාබේල්ගේ පුත්‍රයා රජකමට පත් කරන්නට අදහස් කරති. එහෙත් ඒ කිසි කලක සිදු නොවන බව ස්වාමින් වන මම කියමි. මන්ද සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ. දමස්කය රෙෂීන් රජුට වඩා බලවත් නොවේ. ඊශ්‍රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ ජාතියක් වශයෙන් ඒට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බවය. ඊශ්‍රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ. සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසයේ ස්ථිර නොවේ නම් නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක මතයුස් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. එකල ජේසුස් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලින් බොහොමයක් කරනු ලැබූ නගරවල වැසියන් මනස්ථාපනය නොවු බැවින් උන්වහන්සේ ඒවාට වරද තබන්නට පටන්ගෙන මෙසේ වදාළ සේක. එම්බා කෙරාසීනය ඔබට වන විපතක මහත. එම්බා බෙස්සයිදාව ඔබට වන විපතක මහත. ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තිබ්බීහා සිදොන් හි කලා නම් නගරය වැසියන් මීට බොහෝ කලින් ගෝනිදිදි ඇඳ අලුවෙහි ඉඳ මනස්ථාපනය වූ බව පෙන්වනු ඇත. එසේ වුවද දේව විනිශ්චයට අවශ්‍යයේදී ඔබට වඩා තිර්හා සුදානයට සහනය ලැබෙන්නේ යැයි කියමි. එම්බා කල්පනාම ඔබ සංගලෝව දක්වා උසස් කර ලබන්නේද නැත. පාතාලය දක්වා පහත හෙළනු ලබන්නේය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම් එය අද වනතුරු පවතිනු ඇත. එසේ වුවද දේව විනිශ්චය දවසේදී ඔබට වඩා සොදොම් රටට සහනය ලැබෙන්නේය. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.
ක්‍රිස්තු මන් තුල ප්‍රේමවන්ත සොයිරසෝරියනි, ක්‍රිස්තු වහන්සේ මේ කොරාසීනේ බෙත්සයිදාවේ මිනිස්සුන්ට කියනවා, ඔබ තුල කරපු ප්‍රාතිහාර්ය තීර් සහ සිදොන්හි කියන මේ ගම්මානවල මේ නගරවල කළානම් වෙලාකට ඒ මිනිස්සු මනස්ථාපනය වෙලා පසුතැවිලි වෙලා ජීවිත වෙනස් කරගෙන යහපත් මිනිස්සු වෙනවා. අන්න ඒක නිසා විනිශ්චය දිනේදී ඔබට වැඩියෙන් අර විනාශ වුණු නගර, ඒ කියන්නේ දෙවියන් වහන්සේ විනාශ කරපු තීර් සහ සිදොන්හි වැසියන්ට ගැලවීම ලැබෙනවායි කියලා. අයුණහන්සේ කියනවා කපර්නාවුම් මේ මිනිස්සුන්ට, ඔබගේ නගරය තුල මම කරපු ප්‍රාතිහාර්ය සොදොම්හි කළානම් ඒ මිනිස්සු මීට වැඩියෙන් මනස්ථාපනය වෙලා පසුතැවිලි වෙලා ජීවිත හරවගෙන යහපත් මිනිස්සු වේවි. ඒක නිසා විනිශ්චය දිනේදී ඔබට වැඩියෙන් සොදොම්හි වැසියන්ට සහනය ලැබෙනවායි කියලා. දැන් ප්‍රේමවන්තීනි, අද දවසේ අපේ ජීවිතයන් දෙස හැරිලා බැලුවොත් අපි දකිනවා මේ දෙවියන් වහන්සේ අපේ ජීවිතයන් තුල අනේක වාරයක් ප්‍රාතිහාර්ය කරනවා. අපි මේ ප්‍රාතිහාර්ය වලට සංවේදී වෙලා බලන්නේ නැතුව මිසක් අපි උදේ ඉඳලා රෑ වෙනකන් අපි ගෙවන මේ ජීවිතය තුල, ඒ වගේම රාත්‍රියේ අපි නොදනුවත්වව අපේ ගෙවන ජීවිතය තුල ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේ අපිට මොන තරම් ප්‍රාතිහාර්ය කරනවද? දෙවියන් වහන්සේ තමන්ගේ ආදරය අපට දැනෙන්නට හැඟෙන්නට සලස්වනවද? අපේ ජීවිතයේ මේ ගෙවෙන විදිය අපි මොහොතක් මෙනෙහි කළොත් ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්යක් නෙමෙයිද අපේ මේ මනුෂ්‍ය ශරීරය මේ විදියට රදා පවතීම? අපි පාරක තොටක ගමන් කරද්දී කොයි තරම් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්ද? නමුත් දෙවියන් වහන්සේ අපි මේ සියලු අනතුරු වලින් ගලවනවා. මේ ලෝකේ තියෙන ලෙඩ රෝග දිහා බලද්දී ප්‍රේමවන්තේනි, කොයි තරම් ලෙඩ රෝග වැළඳලා අපි මිය යන්නට ඕනද? නමුත් දෙවියන් වහන්සේ අපව සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා. අපි මේ ලෝකේ කරන ක්‍රියන දේවල් තුල අපි සාර්ථකත්වය ලබනවා. නමුත් ඒ සාර්ථකත්වය කොහෙන්ද අපිට පැමිණෙන්නේ? අපි පුංචි දෙයක් කළාම අපේ කරන්නට යන සියලු දේ සාර්ථක වෙනවා. ආයතකට මේ සාර්ථකත්වය අපිට දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. ආයෙමනම් ප්‍රේමවන්තීනි, අපි දකිනවා දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ මහා ප්‍රාතිහාර්ය කරනවා. ආයෙමනම් ක්‍රිස්තුස් වහන්සේ දා ජීවත් වෙලා වුණු කාලය තුළ ඒ යුදා සමාජය තුළ කළා වූ ප්‍රාතිහාර්යවලට වැඩියෙන් අද ලෝකයේ තුළ අනන්ත අප්‍රමාණ ප්‍රාතිහාර්ය දෙවියන් වහන්සේ ඉටු කරනවා. අපේ ජීවිතයන් තුළ ප්‍රාතිහාර්ය උන්වහන්සේ අනේක වාරයක් ඉටු කරනවා. එහෙමනම් ප්‍රේමවන්තීනි, අපි මේ දේවල් වලට සංවේදී වෙලා නැහැ. ඒ නිසා තමයි අපි දකින්නේ නැත්තේ දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලය. එහෙමනම් මේ ප්‍රාතිහාර්ය දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ කරද්දී අපි දෙවියන් වහන්සේට දක්වන කෘතගුණය තමයි අපේ ජීවිත වෙනස් කරගෙන අපි යහපත් මිනිස්සු වෙන්නට ඕන. දෙවියන් වහන්සේ මට මෙච්චර ආදරේ කරනවා නම් මම මගේ ජීවිතය තුළින් උන්වහන්සේට දෙන කෘතඥතාවය තමයි, කෙලෙහි ගුණය තමයි, මගේ පාපයන්ගෙන් ඉවත් වෙලා සිත් හැරීමක් ඇති කරගෙන මනස්ථාපනයක් ඇති කරගෙන මගේ ජීවිතේ වෙනස් කරගෙන යහපත් මිනිසෙක් හොඳ මිනිසෙක් බවට මම පත් වෙන්නට ඕන. ආයෙමනම් එහෙම මම වෙනස් වෙලා යහපත් කෙනෙක් වුණේ නැත්නම් දෙවියන් වහන්සේ මට ඔබට කියයි, ඔබ තුල මම කරපු ප්‍රාතිහාර්යය දා සොදොම් ගොමෝරාහි මිනිසුන් ඉදිරියේ කළානම් ඒ මිනිස්සු මේ ඔබට වැඩියෙන් සිත් හරවගෙන ඒ මිනිසුන්ගේ දරුණු සිත් මොලොක් කරගෙන යහපත් මිනිස්සු වෙයි, අවසාන දිනේදී ඔබට වැඩියෙන් ඒ මිනිසුන්ට සහනය ලැබෙයි කියලා දෙවියන් වහන්සේ ඔබට මට කියනවා. එමනම් ප්‍රේමවන්තීනි, අපි උත්සාහ කරමු අපේ ජීවිතයන් තුළ සිදුවෙනා වූ ප්‍රාතිහාර්යන් වලට සංවේදී වෙන්නට, ඒ තුළ දෙවියන් වහන්සේගේ ආදරයට ප්‍රතිප්‍රේමයක් ලෙස අපි යහපත් මිනිස්සු වෙන්නට උත්සාහ කරමු. ඔබට ජේසු පිටයි.